මේ අවස්ථාවේදී ජාතික රක්ෂණ භාර අරමුදල විශාල වැඩකොටසක් සිදු කරමින් සිටිනවා. මේ ඉතාම මෑතකදී රජය විසින් රක්ෂණ වරයක් ලබාගත්තා අපෙන් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි. ඒකෙන් මේ වගේ ස්වාභාවික ආපදාවකදී ජනතාවට සිදුවෙන සියලුම හානි ආවරණය වන පරිදි මේ රක්ෂණය ලබාගත්තේ අප්‍රේල් මාසේ. ඉතින් ඒ රක්ෂණ වරයට අදාළ වාරිකය විදියට රුපියල් මිලියන 300ක් රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය දැනටමත් අපට ගෙවලා තියෙනවා. එතකොට මේ රක්ෂණ වැඩපිළිවෙල යටතේ තමයි මේ ගංවතුර සහ නායෑම් වලට ලක්වුණු සියලුම ජනතාවට අදාළ වන රක්ෂණ වන්දි ගෙවීම් සිදු කරන්නේ. ඉතින් මේකෙදි පළවෙනි අදියර විදියට මේ අවතැන් වුණ පිරිස් සඳහා ඒ අවතැන් වුණ අයට අවශ්‍ය සියලුම සහන සේවා ලබා දීමට දැනටමත් ජාතික රක්ෂණ භාර අරමුදල කටයුතු කරලා තියෙන රුපියල් මිලියන 145ක මුදලක් මේ සඳහා දැනටමත් අපි වැය කරලා තියෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තමයි මේ කටයුතු සම්බන්ධීකරණය වෙන්නේ. එතකොට ඒ අය දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම සේවකවරු සියලු දෙනාම සම්බන්ධ කරගෙන මේ ආපදා සහන සේවා කටයුතු මෙහෙවලා තියෙනවා. මේ දක්වා පළවෙනියටම ප්‍රමුඛතාවය වුණේ මේ අවතැන් වෙලා ඉන්න අයට අවශ්‍ය මේ මූලික ආහාර ඇතුළු වෙනත් සේවා සැපයීම. ඔව්, ජීවිත හානි වුණු සියලුම දෙනාම සඳහා රුපියල් 100,000ක වන්දියක් ගෙවන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා මේ රක්ෂණ ආවරණ යටතේ. ඒ නිසා දැනටමත් අපි දන්න තරමට මේ 100,000ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් පිරිසක් ගැන සොයමින් සිටිනවා ආගියාතක් නැති අය. ඒතර මේ සියලු දෙනාම ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට යැපෙන්නන් සඳහා රුපියල් 100,000ක වන්දියක් මේ රක්ෂණ වරණ යටතේ පිරිනැමෙනවා ඇති. ඔව්, නිවාස ගත්තහම දැන් සමහර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අපි ආරංචි හැටියට දැන් මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී සිට තිබෙන දත්තවලට අනුව ගෙවල් 500ක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. තවත් 4,000කට වැඩි ප්‍රමාණයක් අර්ධ වශයෙන් මේ විවිධ අනතුරු වලට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊටත් වඩා තවත් සංඛ්‍යාවක් තියෙන පුළුවන්. සමහර විට ඒවා ඇත්තටම සුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය, ඒ වගේම නැවත තින්ත ආලේප කිරීමට අවශ්‍ය, ඒ වගේ සෑම දෙයක්ම සඳහා මේ නිවාස නැවත ඒ තිබුණ තත්ත්වයට පත් කරන්න අවශ්‍ය වියදම් දැරීමට ජාතික රක්ෂණ භාර අරමුදල සූදානමින් සිටිනවා මේ රක්ෂණ වැඩපිළිවෙල යටතේ. ඉතින් මෙතනදී අපි තක්සේරු කිරීමක් කළ යුතු වෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ඒ තාක්ෂණික නිලධාරීන් උපයෝගී කරගෙන ග්‍රාම සේවකවරුන්ගේත් සහාය ලබාගෙන තක්සේරු කිරීමක් කරනවා. කොපමණ අලාභයක් සිදු වෙලා තියෙනවද කියලා ඒ තක්සේරු කිරීමට අනුව අපි සූදානම් සිටිනවා ඒ අවශ්‍ය මුදල ලබා දෙන්න. දැන් අලුතෙන් සම්පූර්ණයෙන්ම අලුතෙන් ගෙවල් හදන්න ඉන්න අයට ඇත්තටම අපිට රුපියල් 100,000 සිට සමහරට රුපියල් 125ක් දක්වා, 125ක උපරිමයක් දක්වා ගෙවීමේ හැකියාව තියෙනවා ඒ නිවාසයේ, ඒ තිබුණ නිවාසයේ තත්ත්වයට අනුකූලව. ඉතින් මේ සඳහා සෑම දෙනෙක්ටම මේ අවස්ථාව ලැබෙනවා. මම කලින් කිව්වාගේ මේක සමස්ත ශ්‍රී ලංකීය ජනතාව සඳහා ලබාගෙන තියෙන රක්ෂණ ආවරණයක්. ඉතින් ඒ නිසා මේ කනගාටුදායක අවස්ථාවේ ගොඩක් දුකට විපතට පත් වෙලා සිටින අවස්ථාවේ ජනතාව අපිට පුළුවන්කමක් තියෙනවා මේ නිවාස නැවත යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න. දස්දාසේ මැයි මාස 9 වෙනිදා මගේ සුළු පරිමාණ ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය ගබඩාව
හදිසියේ ඇති වූ සිලසුලන් තත්ත්වයක් මත සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ අවස්ථාවේදී මා ඊටමත්ම අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. කරගෙන යගන්න දෙයක් නැතුව ගියා. අමුද්‍රව්‍ය ගබඩාවේ ගබඩා කරපු තිබූ වියලි කොහොඹත් ඇතුළු පොහු ඇතුළු සෑහෙන සංඛ්‍යාව විනාශ වුණා. ඉන්පසුව මට කරගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතුව දැඩි අසරණදී වින්ගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ රසමට ඇනුත්ත ග්‍රාම නිලධාරිතුමා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අපදා කළමනාකරණ අමාත්‍යාංශ සිනිල්ධාරිතුමා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වහා සම්බන්ධීකරණය කටයුතු කරලා මගේ අයදුම් පත්‍රයක් යොමු කරා අපදා කළමනාකරණ අමාත්‍යාංශයට කොළඹ. ඉන්පසුව එම අමාත්‍යාංශයෙන් මගේ තිබුණු හානිය ගණනය කරලා ජාතික රක්ෂණ භාරකාර අරමුද වෙත මගේ අයදුම් පත්‍රය යොමු කරා. ඉන්පසුව මේ එහි සිටින සියලුම නිලධාරීන් ඉතාමත්ම කාර්යක්ෂම කඩිනමින් මගේ මේ මා පත්වලා තිබුණු අසමතාවය සලකා ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ සියලුම නිලයන්වල නිලධාරී මහතුන් මට උපරිම සහයෝගය ලබා දීලා මට සහනයක් ලබා දුන්නා. මේ මගේ හානියට මට වන්දි මුදලක් ලබා දුන්නා. ඒ පිළිබඳව මා ඔවුන් වෙත ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ සියලුම නිලයන් වෙතත්, ඒ වගේම අපදා කළන අමාත්‍යාංශයටත්, විංගිරි පාලසී ලේකම් කොට්ටාසේ සියලුම නිලධාරී මහතුන්ටත්, ඒ වගේම කුරුණෑ දිස්ත්‍රික් කාර්යාලයේ අපදා කළන අංශයේ සිටින නිලධාරීන්ටත් මගේ ස්තුතිභාව පුද කරනවා. මේ ජාතික රක්ෂණ භාරකාර අරමුදලින් මට ලබා දුන් මේ මුදල මම නැවත මගේ ව්‍යාපාරයේ ගොඩ ගැනීම සඳහා අඩාලව දැඩිසේ මා අසරණ පාවට පත් වෙලා තිබුණු මගේ ව්‍යාපාරය සක්මත් කිරීමට මම නැවත ආයෝජනය කරනවා. අර මේ මාසේ සිද්ධ වෙච්ච ආපදා හානියේදී මගේ ව්‍යාපාරික ස්ථානයේ හානියට ලක් වුණා. ඒ පිළිබඳව ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරා. දැනුවත් කරලා ඉල්ලාගෙන ඉතරිලා බැලුවා. බල්ලා මම රක්ෂණය කරන් තිබුණේ ඒ වෙනුවට ජාතික රක්ෂණ භාරකාර මණ්ඩලයෙන් මට ආපදා වන්දි මුදල් ලැබුණා. ඒ ගැන මම මගේ ව්‍යාපාරය කරගෙන යන ලොකු ශක්තියක් මට ඒක. මම දෙවියන්ගේ නිලධාරි මහතුන්ට ආපදා රක්ෂණ භාරකාර මණ්ඩලයටත් මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. මගේ ව්‍යාපාරයට හානිය. ව්‍යාපාරණයලා මතුර කරගන්න නිසා මගේ ව්‍යාපාරය දැන් අලාමානියක් විදියට. ඊට පස්සේ ආදිගේ සංකාරයෙන් ඇවිල්ලා නිලධාරීන් මේ බලලා ඔක්කොම කරලා ජාතික රක්ෂණ භාරකාර අරමුදලට දැනුම් දුන්නා. ඊට පස්සේ ඉතරිලා බලලා ඔක්කොම කරලා මගේ ව්‍යාපාරය පටන් ගන්නවා. මට ආපහු වන්දි මුදල් ලබා දුන්නා. නමුත් මම ඔය විදිහ රක්ෂණයක් වුණත් රක්ෂණයක් වුණා කරලා තිබ්බේ නැහැ. මේ ජාතික රක්ෂණ භාරකාර අරමුදලින් මට මුදල් ප්‍රතිපාදන දීලා මගේ ව්‍යාපාරය නැවත කරගෙන යන්න මට මුදල් පිටුවරක් දැක්වුවා. අද අපි සමග කතාබහට පැමිණ තිබෙන්නේ ජාතික රක්ෂණ බහර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සනද්ද සිල්වා මහතා. අපි සූදානම් වන්නේ ජාතික රක්ෂණ බාර අරමුදල යනු කුමක්ද කියන කාරණය දැනගන්න අතරම ඒ තුළින් අපිට ලැබෙන සේවාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි අයබෝවන් කියව බෝ පිළිගන්නවා අපගේ වැඩසටහන. අතරම ජාතික රක්ෂණ බාර අරමුදල කියන්නේ මොකද්ද? ජාතික රක්ෂණ බාර අරමුදල කියන්නේ 100%ක්ම රජයේ සතු
ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපාරික ආයතනයක් හැටියට පවත්වාගෙන යන ඒකකයක්. රාජ්‍ය ආයතනයක්. 100%ක්ම රාජ්‍ය ආයතනයක්. ඒතකොට මේකෙන් මොනවද සිද්ධ වෙන්නේ? අපි මේකේ කාර්යයන් බැලුවොත් එම ජාතික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් මෙතන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ජාතියේ ප්‍රතිරක්ෂකයා හැටියට අපි කටයුතු කරනවා. ලංකාවේ සිටින එකම ප්‍රතිරක්ෂණ සමාගම හැටියට අපි කටයුතු කරනවා. ඒකම අග්‍රහාර රක්ෂණ ක්‍රමය. ලංකාවේ සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පවත්වාගෙන යන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය පවත්වාගෙන යන්නේ අපි. ලක්ෂ 9ක් ආසන්න රාජ්‍ය සේවකයන් ආවරණය වෙනවා. ඒ අයගේ පවුල් සමග බැලුවොත් එහෙම 2,02,5 ප්‍රමාණයක් ආවරණය කරනවා මේ රක්ෂණ ක්‍රමෙන්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයේ 10%ක් පමණ ප්‍රමාණයක් මේ සෞඛ්‍ය රක්ෂණ ආවරණයෙන් අපි විතින් ආවරණය කරනවා. ඒකම අපි කරගෙන යනවා අපේ වීවගාවන් සඳහා යොමු වෙලා ඉන්න වීගෝවියන් රක්ෂණය කිරීම සඳහා කටයුත්තක් ඒ අයගේ එකත් කරගෙන යනවා. ඊළඟට ජාතික ස්වභාවික විපත් ආවරණය ලංකාවේ සියලුම පුරවැසියන්ගේ නිවාස සහ කුඩා ව්‍යාපාර ආවරණය කිරීමේ කටයුතුත් අපි අතින් සිද්ධ වෙනවා. ඒකම අපි කැලණි කෝලාහල ෆන්ඩ් එක එහෙම නැත්නම් අරමුදල පවත්වාගෙන යනවා. ඒ වගේ අපි ඉදිරියේදී තව විශාල වැඩ කොටසක් කරන්න මේ රටේ සියලු පුරවැසියන් සහ දුප්පතුන් තමන්ගේ ජීවිත වලින් ඉන්න තත්ත්වෙන් උසස් තත්ත්වයකට ගෙනීම සඳහා අපි මූලික වශයෙන් ක්‍රියා කරගෙන යනවා. ඔබ සඳහන් කළා ජාතියේ ප්‍රතිරක්ෂණ ආයතනය එහෙම නැත්නම් ජාතියේ ප්‍රතිරක්ෂකයා ලෙස කටයුතු කරනවා කියන කාරණය. ඒක අපිට තවත් දුරටත් පැහැදිලි කළොත් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මේක ඇත්තටම දැන් අපි සාමාන්‍ය රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්නවා විශාල සමාගම් ප්‍රමාණයක්. ඒ සමාගම් ප්‍රමාණය සියල්ලම තම තමන්ගේ ප්‍රතිරක්ෂණ කටයුතු කරනවා. ඒ ප්‍රතිරක්ෂණය කරන කටයුතු වලින් 30%ක් අනිවාර්ය ප්‍රතිරක්ෂණයක් ජාතික රක්ෂණ භාර අරමුණු සමග කළ යුතුයි. ඒට ප්‍රතිපක්ෂ වශයෙන් අපි අනිවාර්යයෙන්ම ඒ අයගේ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය වුණොත් ඒ සඳහා ඒ වන්දි ගෙවීම සඳහා බැඳී සිටිනවා. එතකොට දැන් 30%ක් ඔබලා ප්‍රතිරක්ෂණය කරන අතරම ඔබලා ඒවා තවත් සමාගම වල අපි පැහැදිලිවම ඒ අවධානම අපි සමුච්ඡගත වීම අපි නැවතත් ප්‍රතිරක්ෂණය කරන විදේශීය ප්‍රතිරක්ෂණ සමාගම් සමග අපි ඒකට කියනවා රෙට්‍රොසෙෂන් ඉන්ෂුරන්ස් කවර් කියන එක. අතරම දැන් කෙනෙකුට තර්කයක් ගොඩනගන්නට පුළුවන් ඇයි 100%ක් සමාගම් වලට පිටරට සමාගම් සමග කෙලින්ම ප්‍රතිරක්ෂණය කරන්න අවස්ථාව ලබා නොදී මේ රජය හරහා 30%ක් ප්‍රතිරක්ෂණය කරන්නේ කියන කාරණය හදිසි ඇයි මැදි අතරමැදි එක් ලෙස කටයුතු කරන්නේ කියන තර්කයක් ගොඩනගන්නට පුළුවන් ඔබට මේ සඳහා. ඒක පැහැදිලිවම මේ අතරමැදි එක් හැටියට කටයුතු කිරීමක් නොවේ. අපි ඇත්තටම අනිකුත් විදේශීය ප්‍රතිරක්ෂණ සමාගම් සමග වගේම අපිත් ප්‍රතිරක්ෂණ සමාගමක්. ලංකාවේ ජාතික රක්ෂණ භාර අරමුදල කියන්නේ ප්‍රතිරක්ෂණ සමාගම. ඉන්දියාවේ ගත්තොත් එහෙම GICRI. එතකොට කොරියාරි එහෙම ගත්තොත් මැලේසියාරි. ඒ රාජ්‍ය මගින් පවත්වාගෙන යන ප්‍රතිරක්ෂණ සමාගම්. ඒ වගේම අපිත් අද වෙනකොට ජාතික රක්ෂණ භාර අරමුදල ජාතික ප්‍රතිරක්ෂකයා හැටියටත් අපි අනාගතයේදී විදේශයන්ගේ ප්‍රතිරක්ෂණ කටයුතු කිරීම සඳහාත් අපි කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. මෙතනදී මම දකින දේ තමයි පැහැදිලිවම අපිත් සමග රක්ෂණය කිරීමේදී ප්‍රතිරක්ෂණය කිරීමේදී එම මුදල් 100%ක්ම ලංකාවෙන් පිටතට විදේශ විනිමයයෙන් ඇදී යන්නේ නැහැ. ඒක රට තුලම පවතිනවා. එතකොට 30%ක මුදල. ඒ පවතින මුදලෙන් අපිට අනිවාර්යයෙන්ම සමුච්ඡගත වෙනවා, අරමුදල් සමුච්ඡගත වෙනවා. ඒ මුදල් ප්‍රමාණය 100%ක්ම අපි ප්‍රතිරක්ෂණය කරන්නේ නැහැ පිටරටත් එක්ක. ඒ සඳහා අපි ක්‍රමවේදයක් කියනවා XOL රීඉන්ෂුරන්ස් කියලා කියනයි. ඒට ඒ සමස්තයම අපි රක්ෂණය කරන්නේ වෙනත් ක්‍රමයකට. ඒ නිසා ඒකෙන් සියලුම මුදල් එළියට යන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් නැහෙන ඒක ඉතා අඩු ප්‍රමාණයක් තමයි විදේශීය වශයෙන් එළියට යන්නේ විදේශ විනිමය වශයෙන්. නමුත් ඒකම ඒකත් 100%ක්ම අපි රක්ෂණ ආවරණය හැටියට පවත්වාගෙන යනවා. අපි වර්තමානයේ ගත්තොත් එහෙම මේ මෑතදී සිදු ගම් වතුර තත්ත්වෙන් අපි ඒ 30%ක් සිදු සමස්ත හානිය රක්ෂණ ශාස්ත්‍රයේ රක්ෂණයේ ඌදේපල සඳහා බිලියන 15ක් පමණ වෙනවා.
130ක ප්‍රමාණය අපි බිලියන 5ක් ප්‍රමාණයක් අපි ගෙවන්න බැඳී ඉන්නවා. අපි ගෙවලා තියෙනවා. ඒකම ඒකෙදි අපි මේ බිලියන 5ෙන් බිලියන 4ක ප්‍රමාණයක් අපිට ප්‍රතිරක්ෂණයෙන් අපිට මුදල් ලැබෙනවා. අපිට ජාතික රක්ෂණ භාර අර මුදල්ට නිල වශයෙන්ම අපේ ලාභාලාභයක් හැටියට එන්නේ බිලියන 1ක ප්‍රමාණයක් පමණයි. එතකොට ඒ පැත්තෙන් ජාතික වශයෙන් වැදගත්කමක් තියෙනවා. විදේශ විනිමය එළියට යාම නවතිනවා. ඒකම අපි ජාත්‍යන්තර තලයේ ප්‍රතිරක්ෂකයෙක් හැටියට නැගී සිටීම සඳහා ජාතියක් වශයෙන් අපිට හැකියාව ලැබීමේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඔබ සඳහන් කළා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ තවත් රටවල්වල මේ ආකාරයට රාජ්‍යංශය මැදිහත් වුණු ජාතික රක්ෂණ භාර අරමුදල වගේ ආයතන තිබෙනවා කියන කාරණය. එහි වැදගත්කමත් ඔබ සඳහන් කළා. ඒතර පසුගිය කාලේ මේ ගම් වතුර ඇති වුණු වෙලාවේ ඔබලා කරපු ඒ ප්‍රතිරක්ෂණ වලට අදාළව ඒ වන්දි මුදල් ලැබීම නිසා රජයේ මහා භාණ්ඩාගාරයට බරක් නැතුව මේ ගෙවීම් කරන්න පුළුවන් කියලා අපි පුවත්පත් වලින් අපි දැක්ක ඉතා ජනප්‍රිය වුණා ඒ කතාව. මොකද්ද මේ කතාව ඇත්තටම? පැහැදිලිව මේ කතාව හරියටම හරි මම දකින්නේ අපි 2016 අප්‍රේල් පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි ජාතික ස්වභාවික විපත් රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරනවා. එය ප්‍රතිරක්ෂණය කරනු ලැබුවා. ආවරණය බිලියන 10ක ප්‍රමාණයක්. එතනදී අපි කොටසක් හැටියට මිලියන 500ක් ජාතික රක්ෂණ භාර අරමුදල දරා ගැනීමත් ප්‍රතිරක්ෂකයන් විසින් බිලියන 9.5ක් දරා ගැනීමේ පදනම මත රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරුවා. ඒ රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කිරීමේදී ලංකාවේ සියලුම රක්ෂණය නොවු නිවාස සහ කුඩා ව්‍යාපාර තමන්ගේ වාර්ෂික ආදායම මිලියන 10ට වඩා අඩු කුඩා ව්‍යාපාර ඒකම ලංකාවේ ලියාපදිංචි සියලුම දීවරයන් 280,000ක් පමණ දීවරයන් සඳහා මිලියනයක රක්ෂණාවරණය තමන්ගේ රැකියාවේදී මිය ගියොත් ඒ අය රැක බලා ගැනීම සඳහා එයාගේ ඉන්න කාලාත්‍රයා සහ දූ දරුවන්ගේ ජීවිත රැක ගැනීම සඳහා මිලියන එක ආවරණයක් අද වෙනකොට තියෙන ඒ සමස්ත රක්ෂණ ආවරණය අපි ප්‍රතිරක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම කියන්න සතුටුයි අපි මේක මේ විදියට කිරීම නිසා පසුගිය වකවානුවේ 70,000ක් නිවාස වලට සිදු හානිය හානිපූර්ණ කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒකදී මම හිතන්නේ බිලියන 3-4ක් හෝ ඊට එහා පැත්තට යන්න පුළුවන්. නමුත් ඒ කෙසේ වෙතත් අපි ප්‍රතිරක්ෂණය හරහා අපිට මේ මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි විදේශීය ඊටාම සුවිශේෂිත අග්‍රගන්නේ ප්‍රතිරක්ෂණ සමාගම් සමග තමයි අපි රක්ෂණ කටයුතු කරලා තියෙන්නේ. මියුනික් රී ස්විස් රී ඒ වගේ අපි දන්නා කියන හොඳ නොම් අපි ගත්ත පළමු පෙළ අංක 1 සමාගම් තමයි ප්‍රතිරක්ෂණය කරලා තිනවා. ඉතින් මේකෙදි මම දකින දේ තමයි පැහැදිලිවම මෙවන් ආවරණයක් තුලින් ලංකාවේ සමස්ත ජනතාවම ආවරණය වෙනවා. ඒ ආවරණ වීමේදී එක නිවසක් හෝ ව්‍යාපාරයක් මිලියන 2.5ක උපරිමයේ යටත්ව ආවරණය වෙනවා. මම කියන්න සතුටින් මේ රටේ සියලු මහජනතාවට ඔබ රක්ෂණය කළා හෝ නොකළා හෝ ඔබගේ නිවාසය රක්ෂණය වෙලා තිනවා. මේ වන විට ජාතික රක්ෂණ භාර අරමුදල මගේ